සුන්දර රෝසපුවක් ගෙන දෙන කොමාරිකා. කොමාරිකා කියන්නේ විශ්මිත ඔසුවක් බව කවුරුත් දන්න කරුණක්. කොමාරිකා ජෙල් වල විටමින් C සහ E, බීටා කැරොටින් බහුලව තියෙනවා. ඒ නිසා ඒ වයස්ගත වීම වැළැක්වීමේ ගුණයෙන් බහුලයි. ඊට අමතරව අපිට කොමාරිකා එදිනෙදා ජීවිතයේදී බොහෝ රූපලාවන්‍ය කටයුතු සඳහා උපයෝගී කරගන්න පුළුවන්. අඳුරු ලප සහ ඇක්නි වලට කොමාරිකා පිත්තක් ගෙන එය හොඳින් සෝදා මදේ සූරා ජෙල් එකක් ආකාරයට සැකසෙන තෙක් බ්ලෙන්ඩ් කරගන්න ඕන. එය භාජනයකට දාලා ටිෂු එකක් අරගෙන කොමාරිකා ජෙල් එකේ පොඟවලා මුහුණේ ගලවලා විනාඩි 15ක් පමණ තියෙන්න අරින්න. සතියකට තුන් පාරක් කිරීමෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හිස කෙස් වර්ධනයට කොමාරිකා ජෙල් හිස් කබලේ රුධිර සංසරණය වැඩි කරනවා. අලුත් හිස කෙස් වර්ධනය සක්‍රිය කිරීමේ හැකියාව කොමාරිකාවල තියෙනවා. ඒ වගේම හිස් කබලට අත්‍යවශ්‍ය ඛනිජ සහ විටමින්ද සපයනවා. කොමාරිකාවල ප්‍රෝටියෝලයිටික් එන්සයිම අඩංගු වන අතර එය හිස් කබලේ මිය ගිය සම යථා තත්ත්වයට පත් කරන්න උපකාරී වෙනවා. ඒ නිසා කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ හිස් කබලේ ගැටලු සඳහා කොමාරිකා විශිෂ්ට ඖෂධයක්. හිස්සොරි වලට තිත භාජනයක් කරගෙන කොමාරිකා මදෙන් තේ හැඳි 3ක් පමණ සූරා දමාගෙන තමන් භාවිතා කරන කන්ඩිෂනර් සල්පයක් ඔලිව් ඔයිල් හා පොල් තෙල් සියල්ල ඊට දමා හොඳින් කලවම් කරගන්න. පසුව හිස කෙස්වල මුල ගෑවෙන ලෙස හොඳින් කලවා ගන්න. පැය භාගයකට පසුව සෝදා හරින්න. කොමාරිකා ස්ක්‍රබ් පිරිසුදු කොමාරිකා මද තේ හැඳි 2ක් සහ හාල් පිටි තේ හැඳි 2ක් භාජනයකට දමා හොඳින් කලවම් කරගන්න. පසුව ස්පැචියුලා එකක් ආධාරයෙන් මුහුණේ සෑම තැනකම ආලේප කර සල්ප වේලාවකින් සෝදා හරින්න. මේකප් ඉවත් කර ගැනීමට කොමාරිකා මද අවශ්‍ය ප්‍රමාණයට ගෙන එයට මීපැණි තේ හැඳි 2ක් හා පොල් තෙල් තේ හැඳි 2ක් එකතු කර හොඳින් කලවම් කරගන්න. පසුව මේකප් සහිත ප්‍රදේශයේ ගල්වා විනාඩියක් පමණ තිබෙන්නට හැර ටිෂු කඩදාසියකින් පිසදා ගන්න. කොමාරිකා මොයිස්චර් කොමාරිකා පිත්තක් ගෙන හොඳින් සෝදා මද ඉවත් කරගෙන කැබලි නොතිබෙනසේ බ්ලෙන්ඩ් කරගන්න. ජලය මිශ්‍ර නොකිරීමට වග බලා ගන්න. පසුව එම මිශ්‍රණය අයිස් කැට රඳවණියට දමා කූල් වෙන්නට හැර අවශ්‍ය වේලාවටගෙන ශරීරයේ අවශ්‍ය තැනක ආලේප කරගන්න පුළුවන්. බඩ වැඩි අයට පිපිඤ්ඤා කැබැල්ලක්, ඉඟුරු කැබැල්ලක්, දෙහි සල්පයක් හා කොමාරිකා යුෂ මේස හැඳි 5ක් පමණගෙන හොඳින් බ්ලෙන්ඩ් කර උදෑසන හිස් බඩ පානය කරන්න. අවරශ්මිය සඳහා ශීතකල කොමාරිකා ජෙල් දිනකට දෙතුන් වතාවක් හිරු රශ්මියෙන් පිලිස්සී ගිය ප්‍රදේශයේ ගල්වන්න. සමේ වර්ණය සාමාන්‍ය තත්ත්වයට පත්වන තෙක් භාවිතා කරන්න. ඔබට සම ප්‍රමාණ ලෙස කොමාරිකා හා වතුර මිශ්‍ර කර ස්ප්‍රේ එකක් සාදා භාවිතා කරන්නත් පුළුවන්. එසේ සාදාගත් ද්‍රාවණය ශීතකරණය තුළ තබාගෙන අවශ්‍ය වේලාවටගෙන ආලේප කරන්න. ඇස්වල ගල්වා ගැනීමෙන් වළකින්න.